පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊ රාත්‍රියේ බොරැල්ලේදී මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන විද්වතුන් වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් හමු වුණා. හැම වෙලාවෙම එක සිද්ධියක් අරගෙන අවුරුදු 10ක පාලනය කෙටි කරලා දක්වන්නට බෑ. ඒක අසාධාරණයි. ඒක වැරදි. අපි දන්නවා අලුත්ගම යම් සිද්ධියක් සිද්ධ වුණා. ඒක සිදු නොවිය යුතුව තිබු. ඒක වළක්ව ගන්න තිබු. නමුත් අමතක කරන්න එපා. ඒක සිද්ධ වෙච්ච වෙලාවෙම පෑ 24 වෙනි එක පාලනය කළා. ජනාධිපතිතුමා රටේ ඉඳලා ආපු ගමන් කෙලින්ම ගියේ අලුත්ගම. වෙනම හමුදා අනුකණ්ඩයක් එතන තියලා සම්පූර්ණ ගෙවල් ඔක්කොම හදලා දුන්නා. මේගොල්ලෝ මොනවද කරේ? ගින්තොට වෙච්ච සිද්ධියේදී, අම්පාර වෙච්ච සිද්ධියේදී, දිගන වෙච්ච සිද්ධියේදී, මිනුවන්ගොඩ වෙච්ච සිද්ධියේදී, කුලියාපිටියේ වෙච්ච සිද්ධියේදී මේක ඔඩු දුවන්න ඉඩ දීලා උඩ බලාගෙන හිටියා. දීලා ඊට කියන එකට පොහට්ටුව සම්බන්ධයි. නැත්නම් තමන්ගේ ආණ්ඩුව නම්, තමන්ගේ පොලිසිය නම්, තමන්ගේ අගමැති නම් බැරි නම් දීලා යන්නට ඕන. අනිත් මිනිසුන්ට බොරුවට වගකීම පවර පවර ඉන්නට බෑ. අනිත් එක එකක් මතක තියාගන්න ඕනේ. ලෝකෙ කිසිම රටක් මහා ජාතියේ කැමැත්ත නැතුව, මහා ජාතියේ ආශිර්වාදය නැතුව, ප්‍රධාන ජාතිය ආශිර්වාදය නැතුව දියුණු කරලා නැහැ. දැවුරුදු මේ පවුරුදු පහ තුල තමුන් දකින්න ඇත. අපි කැමති වුණත් අකමැති වුණත් මිලියන 9.5ක්, ඒ කියන්නේ ඡන්දවලින් සමස්ත ඡන්දවලින් 74.5ක් තියෙන්නේ සිංහල ඡන්ද. සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ඡන්ද. ඒ ඡන්දවලින් අවම වශයෙන් මම හිතනවා මේ වෙනකොටත් ජනතාව තීරණය කරලා ඉවරයි 65ක් 70ක් අතර ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලබා දෙන්න. එහෙනම් අපි හිතන්න මේ ජයග්‍රහණයේ කොටස්කාරයෝ වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමන්ලාගෙන් එක එක දෙයයි. අපිට ඕන මේ රටේ ආරක්ෂාව සනාථ කරලා දෙන්න. මුස්ලිම් දෙමළ හෝ වේවා සිංහල හෝ වේවා සියලු අන්තවාදයන් පරද්දලා රටේ නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරලා දෙන්න. ජනාධිපතිතුමනි, ඔය රිෂාඩුයි ඔය හකීමුයි නැතුව මේ රටේ මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි එකතු වෙලා අපි දිනනවා. දින්නට පස්සේ ආයෙනම් ඔය යක්කුන්ව ගාව ගන්නවත් අපේම ඇඟේ ප්‍රගතිශීලී ලේදුවන ශ්‍රී ලාංකීය මුස්ලිම් නායකත්වයක් බිහි කරන්න මිසක ජාතිවාදී මුස්ලිම් නායකත්වයට ඉඩ දෙන්න එපා. ඒක මහ පිළිලයක්. මම දැක්කා අර ස්ලේව් වයිලන් වල හදලා තියෙන ඉහළට නගලා තියෙන ලස්සන ගොඩනැගිලි. දැන් මේ ගොඩනැගිල්ල හදන්න ඔය ස්ථානයේ තිබුණේ පැල්පත්. මේ ජනතාවට ගිහිල්ලා කිව්වා මේ හදන්නේ මේ මුස්ලිම් දෙමළ ජනතාව මෙතනින් එළවලා මේක සිංහල අයට මේ ගෙවල් ලබා දෙන්නයි මේ හදන්නේ. මේ ජනතාව ඒක විශ්වාස කරා. ඒක මේ මෑතකදී මේ රාජ්‍ය විසින් බෙදලා දුන්නා. දැන් මෙතනින් යනකොට හැබැයි ඒක ගහලා තියෙන්නේ යකඩ මිනිසාගේ වැඩ කියලා. වෙන බොරු ප්‍රචාරකයන්. අපි වෙන කාටවත් පිටින් මේ නිවාස ලබා දුන්නේ නැහැ. එක මහත්මෙක් කිව්වා මම නපුරුයි කියලා තමයි මුස්ලිම් ජනතාව අතර කියලා තියෙන්නේ. මම හිතන්නේ අපේ පවුලේ හිටපු අහිංසකම මිනිහා මම. මගේ අයියා මෙතන ඉන්නව අහන්න පුළුවා. මම දන්නේ කොහොමද මම නපුරු කියලා ජනතාව අතරට වැරදි මතයක් යවලා තියෙන්නේ කියන කාරණය. ඇත්තමයි මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහි ඉන්න නිත්‍ය නියෝජිත තුමිය මාව හම්බ වෙන්න ආවා. පැය භාගයක් ඉල්ලලා ආවේ. නමුත් පැය දෙකමාරක් මාත් එක්ක කතා කර කර හිටියා. නැගිනලා යන්න ඉස්සෙල්ලා කිව්වා ඔබ ගැන අපිට කියලා තිබුණේ ඔබ you are a evil man, නපුරු මිනිහෙක් කියලා. ඉතින් මම හිතාගෙන හිටියේ ඒ වගේ කෙනෙක්. නමුත් එහෙම කෙනෙක් නෙවෙයි මම දැක්කේ. ඒකයි මම පැය භාගයට ඇවිල්ලා පැය දෙකමාරක් මෙතන කතා කර කර හිටියේ කියලා. මම හිතන්නේ මෙවර ඒ තත්වයෙන් ඈතට ඒ ඡන්දදායකයා යනවා මට විශ්වාසයි. ආරක්ෂාව සිංහල අයට, දෙමළ අයත්, දමිළ අයත්, මුස්ලිම් අයත් එකසේ බියෙන් ඉන්නවා. ඉතින් මේ ප්‍රශ්නවලට අපි විසඳුම් හොයන්න ඕන පොදුවේ. බේරුවල සිද්ධියක් වුණා. මේ සිද්ධියත් එක්ක බේරුවල සිද්ධිය වෙනකොට මම හිටියේ නෑ රටේ. ආරක්ෂක ලේකම්තුමා හිටියේ නෑ රටේ. ඒ සිද්ධියේ පිටිපස්සේ හිටිය කට්ටිය දැන් කවුරුත් දැන් ඇමතිකම් ගන්නවා. ඒ අය හොඳට ඇමතිකම් අරගෙන මුස්ලිම් ජනතාවත් එක්ක බුරියානි ගමින් ඉන්නවා සමහර කොටක් එක්ක. ඉතින් ඒ අය යකඩ මිනිස්සු වෙන්න පුළුවන්. කොහොම හරි ඒ පිටිපස්සේ හිටිය කට්ටිය අද එළිදරව් වෙලා තියෙනවා. මුස්ලිම් ජාතියට කිසිම අසාධාරණයක් අපි තුලින් ඇති වෙන්නේ නෑ කියන ස්ථීර මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්සුරුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වුණා.
అసంకల్ ఏంది కేవనాడు అనాగత జనాధిపతి మాట పే జయ వేవా జయ వేవా Maxis, number one tie in Sri Lanka.